කොහොමද Learn English with Harshi YouTube channel එකට ඔයාලව අදස් ආදරෙන් පිළිගන්නවා. අද මම කරන්න යන්නේ grammar පාඩමක්. මගේ නිල්ලීමක් කරලා තිබුණා ටීචර් පුළුවන් නම් conjunctive adverbs කරන්න කියලා. ඉතින් අද දවසේ මම තෝරගත්තා මේ grammar පාඩම. මේක විශේෂිත වූ grammar පාඩම. conjunctive adverbs ගැන සියලුම කරුණු මේ වීඩියෝ තුලින් ඔයාලට ඉගෙන ගන්න පුළුවන්. සමහරට ටිකක් දිග වීඩියෝ එකක් වෙයි. කොහොම නමුත් සියලුම කාරණා මේ වීඩියෝ තුල ඇතුළත් කරලා තියෙනවා conjunctive adverb හා සම්බන්ධ. ඉතින් බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා වීඩියෝ එක අවසන් වෙනකම්ම රැඳී සිටින්න. මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න කියලා බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. දන්න අයට මේ වීඩියෝ share කරන්න. ඒ වගේම මගේ Learn English with Harshi Facebook page එක තියෙනවා. ඒ page එක ගිහිල්ලා follow කරන්න කියලා මම බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා. මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් वीडियो එක යටින් කමෙන්ට් එකක් විදිහට ඔයාලට ඉදිරිපත් කරන්න පුළුවන්. එහෙම නැත්නම් මගේ Learn English with Harshi Facebook page එකට ගිහිල්ලා message එකක් ඔයාලට දාන්න පුළුවන්. හරි, එහෙනම් අද අපි කතා කරමු මේ සුවිශේෂ වූ මාතෘකාව grammar පාඩම conjunctive adverbs ගැන. මොකක්ද මේ conjunctive adverbs කියන්නේ කියලා අපි බලමු. හරි, what are conjunctive adverbs? අපි conjunctive adverbs වලට කියන තව නමක් තමයි මොකද්ද? adverbial conjunction කියලාත් කියනවා. එහෙම නැත්නම් අපි කියන තව නමක් තමයි subordinating adverb කියලා. conjunctive adverb වලට කියන නම් දෙකක් තමයි මේ තියෙන්නේ. adverbial conjunction කියලා කියනවා. එහෙම නැත්නම් subordinating adverb කියලාත් කියනවා. එතකොට මේ conjunctive adverb කියන්නේ දැන් නමින්ම තියෙනවා. ඒක ඇත්තම කිව්වොත් adverb එකක්. එහෙම නැත්නම් adverbial phrase එකක් විදිහට අපිට සලකන්න පුළුවන්. එතකොට මේක යොදා ගන්නේ අපි two independent clauses. ඔයාලා දන්නවනේ clause එකක් කියන්නේ මොකක්ද කියලා? ඒක grammatical unit එකක්. ඒකේ subject එක තියෙනවා, verb එක තියෙනවා. එතකොට ඒක තමයි අපි clause එකක් කියලා කියන්නේ. එතකොට ඒ clauses වල කොටස් දෙකක් තියෙනවා. එකක් independent clauses, අනිත් එක තමයි dependent clauses. එතකොට dependent කියුවාම ඒ නමින්ම තේරෙනවා දැන් clause දෙකක් ගත්තාම එක clause එකක් අනිත් clause එක මත රඳා පවතිනවා. independent clause එකේදී එහෙම රඳා පවතින්නේ නැහැ. එයා තනිව complete අදහසක්, සම්පූර්ණ අදහසක් දෙනවා. සම්පූර්ණ වාක්‍යයේ අදහසක් ඒ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එක මගින් යෙදෙනවා. එතකොට එයාට ඕනේ අනෙක් ක්ලෝස් එක මත රඳා පවතින. ඒ නිසා අපි කියනවා ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් කියලා. උදාහරණයක් විදිහට අපි ගත්තොත් the sun is shining කියලා. එතකොට මේක සම්පූර්ණයෙන්ම complete අදහසක් තමයි දෙන්නේ. the sun is shining. මේ ක්ලෝස් එක තවත් ක්ලෝස් එකක් මත රඳා පවතින්න ඕනේ නැහැ. ඉර පායමින් ඉර දිලිසෙමින් තියෙන the sun is shining. එතකොට තවත් clause එකක් මත රඳා පවතින්න ඕනේ නැහැ. ඒ නිසා තමයි අපි independent clause කියන්නේ. අපි තව උදාහරණයක් ගත්තොත් although it was raining we decided to go for a walk. එතකොට although it was raining කියුවහම එතන clause එක අනිත් clause එක මත රඳා පවතිනවා. වැස්ස නමුත් අපි තීරණය කරා ඇවිදින්න යන්න. එතකොට although it was raining කියන එක clause එකක්. හැබැයි ඒක dependent clause එකක් වෙනවා. මොකද අනිත් clause එක මත රඳා පවතිනවා. එතකොට ඒක තමයි මට මේ clause වල මේ independent clause එක සහ dependent clause අතර වෙනස මට ඔයාලට කියන්න ඕනේ. දැන් clause එකක් කියන්නේ subject එකක් සහ verb එකක් තියෙන grammatical unit එකක්. ඒකේ කොටස් දෙකයි dependent clause සහ independent clause කියලා. එතකොට dependent clause එක තවත් clause එකක් මත රඳා පවතින්නේ නැහැ. එතකොට එයාට පුළුවන් මේ ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එකට තනිව කම්ප්ලීට් අදහසක් විදිහට තනිව එයාට යෙදෙන්න පුළුවන්. නමුත් ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එක අනිකා මත අනිත් ක්ලෝස් එක මත රඳා පවතිනවා. the sun is shining කියුවාම ඒක කම්ප්ලීට් අදහසක්. ඒක ඉන්ඩිපෙන්ඩන්ට් ක්ලෝස් එක. එයාට තව ක්ලෝස් එකක් ඕනේ නැහැ එයාගේ සම්පූර්ණ අදහස ප්‍රකාශ කරන්න. හැබැයි although it was raining we decided to go for a walk. ඒ කියන්නේ වැස්ස නමුත් අපි තීරණය කරා ඇවිදින්න යන්න. එතෙන්දී වැස්ස නමුත් කියන එක සම්පූර්ණ අදහසක් දෙන්නේ නැහැ. අනිත් clause එක මත රඳා පවතින. ඒකයි අපි ඒකට dependent clause කියලා කියන්නේ. හරි. ඉතින් මෙතන conjunctive adverb එක මගින් මෙන්න මේ two independent clause දෙකක්. ඉන්ඩිපෙන්ඩන්ට් කියන එකේ අදහස දන්නවා, ක්ලෝස් එකේ කියන අදහස දන්නවා. එතකොට two independent clause දෙකක් අතර relationship එක පෙන්වන්න කරන්න, ඒ වගේම අදහස් එකිනෙක සම්බන්ධ කරන්න තමයි අපි මේ adverbial මේ conjunction එක එහෙම නැත්නම් conjunctive adverb එක යොදාගන්නේ. Conjunctive adverb අපි කියනවා තවත් නමක් adverbial conjunction එහෙම නැත්නම් subordinating adverb කියලා. ඒක ඇත්තම කිව්වොත් adverb එකක්, එහෙම නැත්නම් adverbial phrase එකක්. ඒක මගෙන් කරන්නේ two independent clauses දෙකක සම්බන්ධතාවය පෙන්වු කරන්න, ඒ වගේම අදහස් එකිනෙක සම්බන්ධ කරන්න තමයි අපි conjunctive adverb යොදාගන්නේ. They provide a transition between the clauses. ඒ clauses අතර යම්කිසි ප්‍රවාහයක්, transition එකක් පෙන්වු කරන්න අපි මේ conjunctive adverb use කරනවා. එතෙන්දී ඒ හදින් ඉන්න පුද්ගලයාට නැත්නම් බලන කෙනාට පුළුවන් යම්කිසි අදහසක් අර්ථවත් වෙන ආකාරයෙන් පැහැදිලිව යම්කිසි අදහසක් තේරුම් ගන්න, ඒ වගේ ඉදිරිපත් කරනකොට මෙන්න මේ conjunctive adverb වැදගත් වෙනවා. එතකොට transition එක යම්කිසි ප්‍රවාහයක් සපයනවා ඒ clause අතර. හරි, ඒක තමයි conjunctive adverb එකක් කියලා කියන්නේ. හරි, ප්‍රධාන පොතුවේ භාවිතා කරන conjunctive adverbs කීපයක් තමයි මේ තියෙන්නේ. එතකොට පළවෙනි එක තමයි also. ඒ කියන්නේ අපි ඒකේ අදහස ගත්තොත් තවද. Consequently ඒ කියන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. Besides ඒ කියන්නේ අමතරව. However කොහොම නමුත්, කෙසේ වුවද. Then ඒ කියන්නේ ඉන්පසු. Therefore කිව්වහම ඒකේ අදහස වෙන්නේ එබැවින්. Moreover කිව්වහම තව කියන අදහස. ඉතින් common පොදුවේ යොදා ගන්න conjunctive adverbs කීපයක් තමයි මම මේ ඔයාලට සඳහන් කරේ. දැන් adverb conjunctive adverb කියන්නේ මොනවද කියන එක යන ඔයාලට යම් අදහසක් එනවා. අපි දැන් උදාහරණ එක බලමු. හරි. If you are not going to be honest with him, then I will. ඔයා ඔහු සමග අවංක වෙන්න ගියේ නැත්නම් මම වෙනවා කියන එක තමයි එතනින් අදහස් වෙන්නේ. This is an unpleasant disease. However, it can be treated easily. මේක බොහොම අප්‍රසන්න රෝගී තත්ත්වයක්. කොහොම නමුත් ඒක පහසුවෙන් සුව කරන්න පුළුවන්. එතකොට ඔයාලට පේනවා clause දෙකක් තියෙනවා. It can be treated easily. එතකොට මේ clause දෙක සම්බන්ධ වෙනවා මෙන්න මේ conjunctive adverb එක මගින්. එතකොට conjunctive adverb එක මගින් මේ clause දෙක අතර සම්බන්ධතාවය පෙන්වන්න කරන්න, ඒ අදහස් එකිනෙක සම්බන්ධතාවය සම්බන්ධ කරන්න තමයි මේ conjunctive adverb use කරන්නේ. එතකොට මේක this is an unpleasant disease. මේක එතකොට independent clause එක. මේ අනිත් clause එකම තරඳා පවතින්නේ නැහැ. It can be treated easily. ඒක පහසුවෙන් සනීප කරන්න, ප්‍රතිකාර කරන්න පුළුවන්. ඒකත් තනිව යෙදෙනවා independent clause එකක්. එතකොට independent clause දෙකක් අතර relationship එක පෙන්වන්න කරන්න, අදහස් එකිනෙක සම්බන්ධ කරන්න තමයි අපි conjunctive adverbs යොදාගන්නේ. හරි. මේ conjunctive කියවම නිකන් conjunction වලට සමාන ගතියක් ඔයාලට පෙන්වන්න කරනවනේ ඒ නම. පොඩි conjunctive adverb එක it says like conjunctive adverbs acts exactly like coordinating conjunction. ඒ කියන්නේ coordinating conjunction වලට මම අර fan boys මම conjunction මේ පාඩමල් වීඩියෝ එක කරා, ඒක බලන්න. ඒකේ මම හඳුන්වනවා coordinating conjunctions ගැන. එතකොට coordinating conjunctions වලට සමාන විදිහට තමයි මේ conjunctive adverb ක්‍රියාත්මක වෙන්නේ. එතකොට දැන් සම්පූර්ණ වෙනස් අදහස් දෙකක් එකට ගෙනීම තමයි මේ coordinating conjunction වල සිදු වෙන්නේ. एथेंदी they use the second clause to modify the first clause like an adverb. ඒකේ මේ දෙවෙනි clause එක use කරනවා පාවිච්චි කරනවා පළවෙනි clause එක modify කරලා පෙන්වන්න හරියට adverb එක වගේ. එතකොට they use the second clause to modify the first clause like an adverb. adverb එක වගේ එයාලා use කරනවා දෙවෙනි clause එක පළවෙනි clause එක modify කරන්න. එතකොට ඒක නිසා තමයි අපි conjunction මේ conjunctive adverb වලට සමානයි කියලා කියන්නේ. දැන් උදාහරණයක් විදිහට she slept late at night but she managed to wake up on time. එය පරක්කු වෙලා තමයි නිදාගත්තේ. නමුත් ඇය කොහොම හරි උදෙන්ම නැගිටින්න manage කරගත්තා. එතකොට මේකෙන් අරක modify වෙනවා. He studied for hours yet he didn't feel prepared for the exam. එතනින් අදහස් වෙන්නේ ඔහු පැය ගණනක් study කරා. නමුත් ඔහුට මේ exam එකට හොඳට සූදානම් වුණ බවක් feel වෙන්නේ නැහැ. ඉතින් මේ conjunction එකට සමාන ගතියක් coordinating conjunction වලට හැසිරෙන්නේ හරියට conjunctive adverb වගේ. ඒක පෙන්වන්න තමයි මට ඕනේ මෙතන conjunction එකට සමාන ගතියක් conjunctive adverb වල තියෙනවා කියලා පෙන්වන්න. හැබැයි හැම conjunction එකම නෙවෙයි, මේ coordinating conjunction වල තමයි එහෙම සමාන ගතියක් පෙන්වන්න කරන්නේ. එතකොට conjunction එකේ වෙනස් වෙන්නේ කොහොමද කියලා අහුවොත් conjunction එක හා සමාන වෙන අවස්ථාවක් තමයි කිව්වේ මේ coordinating conjunction එක. මොකද ඒකේ second clause එක මගේ first clause එක modify කරලා පෙන්නනවා, විස්තර කරලා පෙන්නනවා. ඒක හරියට ක්‍රියාත්මක වෙන්නේ මේ conjunctive adverb එක ක්‍රියාත්මක වන ආකාරයට. ඒක නිසා තමයි conjunction වලට සමාන ගතියක් පෙන්වන්න කරනවා කියලා කිව්වේ. එතකොට conjunction එකත් එක්ක වෙනස් වෙන අවස්ථාව තමයි conjunction ගත්තාම conjunction එක අපි සාමාන්‍යයෙන් use කරන්නේ වචන දෙකක් එකිනෙක සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් phrases එකිනෙක සම්බන්ධ කරන්න. එහෙම නැත්නම් clauses එකිනෙක සම්බන්ධ කරන්න. එතකොට එයාලා මේ එකිනෙක සම්බන්ධ කරන clauses modify කිරීමක් වෙන්නේ නැහැ. නමුත් සරලව එකට එකතු වීමක් තමයි වෙන්නේ. ඒ කියන්නේ clause එකක් මගේ තව clause එකක් modify කිරීමක් වෙන්නේ නැහැ. හැබැයි coordinating conjunction වල ඒ ලක්ෂණය තියෙනවා. coordinating conjunction එකේ second clause එක මගේ first clause එක modify වෙනවා. ඒක adverb වල quality එක. ඉතින් නමුත් අනෙක් conjunction අපි කතා කරොත් ඒ conjunction වල සාමාන්‍ය clause දෙකක් හරි phrases හරි words හරි එකිනෙක සම්බන්ධ වෙනවා. එකක් එකිනෙකා මත modify කිරීමක් සිදු වෙන්නේ නැහැ. සරල විදිහට මේ එකිනෙක phrase දෙක හරි word දෙක හරි clause දෙක හරි සම්බන්ධ වීම විතරයි වෙන්නේ. එතකොට conjunctive adverb එක අනිත් අතට ගත්තාම මේකෙදි two independent clause දෙකක් එකිනෙක සම්බන්ධ වෙනවා. සම්බන්ධතාවයක් එකිනෙක අතර පෙන්නනවා. එතකොට මේ අදහස් එකිනෙක සම්බන්ධ කිරීමත් modify කිරීමත් සිදු වෙනවා. එතකොට ඒක තමයි මට එතෙන්ද කියන්න ඕනේ මේකෙන් මේක වෙනස් වෙන හැටි. එතකොට කමාවක් මගින් නැත්නම් semicolon එකක් මගින් ඒ conjunctive adverb එක සහ clause එක එකිනෙක වෙනස් වෙනවා. එකිනෙක වෙන් කරනවා. ඊළාට another difference is that conjunctions are often used to create shorter, more concise sentences, while conjunctive adverbs are often used to create longer, more complex sentences with a greater level of detail and nuance. ඒ කියන්නේ දැන් මේ conjunction වල තියෙන අනෙක් වෙනස්කම තමයි conjunctions සහ conjunctive adverbs ගත්තාම දැන් conjunctive adverb එක දැන් conjunction එක මගින් සරල වාක්‍ය තමයි පොඩි කෙටි වාක්‍යයන් තමයි එකිනෙක සම්බන්ධ කිරීමක් වෙන්නේ. හැබැයි conjunctive adverb එක අපි use කරන්නේ සාමාන්‍යයෙන් බොහොම දිග ඒ වගේම සංකීර්ණ වාක්‍යයන් එකිනෙක සම්බන්ධ කර වීමට තමයි අපි conjunctive adverb use කරන්නේ. එතකොට conjunction මඩින් සරල වාක්‍ය, කෙටි වාක්‍ය සම්බන්ධ වෙනකොට conjunctive adverb වලින් දීර්ඝ වාක්‍යයන් එහෙම නැත්නම් සංකීර්ණ වාක්‍යයන් සම්බන්ධ වෙනවා. ඉතින් conjunction එකට සමාන ගතියක් පෙන්නනවා. ඉතින් මේ coordinating conjunction විදිහමයි මේ conjunctive adverb ක්‍රියාත්මක වෙන්නේ. මොකද දෙවනි clause එක මගින් පළවෙනි clause එක modify කිරීමක් වෙන. හැබැයි අනිකුත් අපි conjunctions ගත්තාම එතෙන්දී සාමාන්‍ය විදිහට clause දෙකක්, phrase දෙකක්, words දෙකක් එකිනෙක සම්බන්ධ වෙනවා විතරයි. හැබැයි එක clause එකක් මනේ තවත් clause එකක් modify වීමක් වෙන්නේ නැහැ. එතකොට අනෙක් විවිධත්වය තමයි conjunction වලින් බොහොම කෙටි ඒ වගේම සරල වාක්‍යයන් තමයි සම්බන්ධ වෙන්නේ. හැබැයි conjunctive adverbs වලින් එකිනෙකට සංකීර්ණ බොහොම දීර්ඝ වාක්‍යයන්, දීර්ඝ clauses සම්බන්ධ වෙනවා. හරි. අපි උදාහරණයක් විදිහට I'm vegan so I don't eat meat. මේ so කියන්නේ එතකොට conjunction එකක්. එතෙන්ද කියන්න ඕනේ මේක සාමාන්‍ය සරල වාක්‍යයක්, බොහොම දීර්ඝ වාක්‍යයක් නෙවෙයි එකිනෙක conjunction වලින් සම්බන්ධ වෙන්නේ. I am vegan. ඒ නිසා මම මස් කන්නේ නැහැ. She is so rich. ඇය ගොඩක් පොහොසත්. කොහොම නමුත් ඇය අඳින්නේ බොහොම cheap clothing. ලාභ ඇඳුම් තමයි අඳින්නේ. එතකොට මෙතන සාමාන්‍ය ටිකක් දීර්ඝ වාක්‍යයන් තමයි එකිනෙකට conjunctive adverb මගින් සම්බන්ධ වෙන්නේ. එතකොට බොහොම කෙටි වාක්‍ය, සරල වාක්‍ය තමයි conjunction මගින් සම්බන්ධ වෙන්නේ. ඒක වෙනස්කම. හරි. දැන් අපි බලමු conjunctive adverbs වල uses. මොන විදිහටද මේ conjunctive adverb අපි use කරන්නේ? පළවෙනි එක තමයි express cause and effect. ඒ කියන්නේ හේතුවක් සහ යම්කිසි ප්‍රතිඵලයක්, යම් බලපෑමක් පෙන්වන්න කරන්න අපි conjunctive adverb යොදා ගන්නවා. ඒ වගේම තොරතුරක් ඇතුළත් කරන්න, විස්තරයක් ඇතුළත් කරන්න අපි conjunctive adverb use කරනවා. ඒ වගේම සංසන්දනය කරන්න අපි conjunctive adverb යොදා ගන්නවා. ඒ වගේම වෙනසක් පෙන්වන්න කරන්න අපි conjunctive adverb යොදා ගන්නවා. ඒ වගේම provide examples. ඒ කියන්නේ උදාහරණ පෙන්වන්න ඕන නම් අපි conjunctive adverb යොදා ගන්නවා. අනිත් කාරණාව තමයි summarize කරන්න, සාරාංශගත කරන්න ඕන නම් අපි conjunctive adverbs යොදා ගන්නවා. ඒ වගේම show sequence. ඒ කියන්නේ අනුපිළිවෙල පෙන්වන්න කරන්න ඕන නම් අපි conjunctive adverb යොදා ගන්නවා. අනිත් එක තමයි show emphasis. ඒ කියන්නේ යම් කිසි දෙයක් ටිකක් වැඩිපුර කියන්න ඕන නම්, අවධාරණය කරලා කියන්න ඕන නම් එතකොට අපි conjunctive adverb යොදා ගන්නවා. ඒ වගේම කාලය, වේලාව අපිට indicate කරලා ඒ දක්වලා පෙන්නන්න ඕන නම් අපි conjunctive adverb යොදා ගන්නවා. මේ conjunctive adverb වල uses තමයි මේ කිව්වේ. අපි දැන් ඒ එක එක uses ගැන අපි උදාහරණත් එක්ක කතා කරමු. හරි. පළවෙනි අපි use එක විදිහට කිව්වේ expressing cause and effect. ඒ කියන්නේ හේතුව සහ ප්‍රතිඵලය ප්‍රකාශ කරනවා. එතකොට some conjunctive adverb can indicate the cause and effect of an action. ක්‍රියාවක තියෙන හේතුව සහ ප්‍රතිඵලය සමහර conjunctive adverb වලින් දක්වන්න පුළුවන්. ගොඩක් වෙලාවට එතෙන්දී පළවෙනි clause එක ප්‍රකාශයටපත් කරනවා. cause එක, ඒ කියන්නේ හේතුව ප්‍රකාශ කරනවා. දෙවෙනි clause එක මගින් එහි ප්‍රතිඵලය ප්‍රකාශ කරනවා ගොඩක් වෙලාවට. these conjunctive adverbs include. එතකොට මේකට ඇතුළත් වෙන conjunctive adverbs වර්ග තමයි consequently, as a result, therefore, because, as a consequence, for this reason, wherefore. එතකොට consequently කිව්වහම එහි ප්‍රතිඵලයක් වශයෙන්, as a result කිව්වහම ප්‍රතිඵලයක් වශයෙන්, therefore එබැවින්, because කිව්වහම නිසා, as a consequence කිව්වහම ඒ කියන්නේ ප්‍රතිවිපාකයක් විදිහට, for this reason මේ හේතුව නිසා, wherefore කිව්වහම ඒ නිසා, නොයා අදහස තමයි දෙන්නේ. අපි බලමු උදාහරණ කීපයක්. She couldn't attend the swimming competition because she had broken her legs. ඇයට බැරි වුණා පිහිනුම් තරඟයට ඇතුළත් වෙන්න, හේතුව ඇගේ කකුල් කැඩිලා නිසා. එතකොට because කියන්නේ එතකොට conjunctive adverb එකක්. එතකොට ඒකේ use එක තමයි cause එකක් සහ effect එකක් ප්‍රකාශයට පත් කරන එක. එතකොට they have had many problems as a result their marriage turned into a failure. උන්ට ගොඩක් ප්‍රශ්න තිබුණා. එහි ප්‍රතිඵලයක් විදියට උන්ගේ විවාහය failure එකක් බවට පත් වුණා. The company saw a decrease in profits this quarter. Therefore they have decided to implement cost cutting measures. කම්පැනිය දැක්කා මේ කාර්තුවේ මේ උන්ගේ ලාභයේ යම්කිසි අඩුවීමක් වුණ දැක්කා. ඒක නිසා එබැවින් ඔවුන් තීරණය කරා උන්ගේ වියදම් අඩු කරන්න ඔවුන් තීරණය කරා. එතකොට as a result, because, therefore කියලා කියන්නේ මොනවද? conjunctive adverbs. ඒවා අපි use කරන්නේ යම්කිසි cause එකක් එහෙම නැත්නම් effect එකක් පෙන්වන්න කරන්න ඕන වුණාම. හරි, ඊළඟ use එක තමයි adding details. ඒ කියන්නේ යම්කිසි මේ first clause එකට පළමු clause එකට යම්කිසි තව අදහසක් යම්කිසි විස්තරයක් ඇතුළත් කරන්න add කරන්න ඕන වුණාම අපි මෙන්න මේ conjunctive adverb එක adverbs වර්ග ටික use කරනවා. මොනවද ඒවා? also, besides, moreover, additionally, furthermore, in addition. මොනවද? also කිව්වහම තවද, besides කිව්වහම අමතරව, moreover කිව්වහම තව, additionally ඊට අමතරව, furthermore කිව්වහම තවද, in addition කිව්වහම අතිරේකව. ඔන්න ඕවා තමයි අපි adding details විදිහට ගණන conjunctive adverbs වෙන්නේ. එතකොට අපි උදාහරණ ගත්තොත් we have used wood to make this bridge. Also we have used glitter to make it shine. අපි මේ පාලම හදන්න ලී යොදාගත්තා. also තවද අපි මේක shine කරලා පෙන්වන්න glitter use කරා. I study Italian. මම ඉතාලියන් ඉගෙන ගන්නවා. in addition to ඊට අමතරව ඉංග්‍රීසි සහ ෆ්‍රෙන්ච් උත් මම ඉගෙන ගන්නවා. එතකොට බලන්න මේ conjunctive adverb එකේ වැදගත්කම transition එක, smooth transition එකයි. සුම්මට ප්‍රවාහයක් ලස්සන්ට මේක මගේ නැති කරනවා. සාමාන්‍යයෙන් අපි presentation එකක් කරනකොට මේ කියන මේ conjunctive adverbs හරිම වැදගත් වෙනවා. එතකොට මේ යම්කිසි අපි තොරතුරක් අලුතෙන් ඇඩ් කරන්න ඕන නම් first clause එකට යොදා ගන්න conjunctive adverb කතා කරේ. හරි, ඊළඟට comparison. ඊළඟ use එක තමයි conjunctive adverb වල comparison. ඒ කියන්නේ යම්කිසි සංසන්දනාත්මක දෙයක් පෙන්වන්න කරන්න ඕන නම් මේක අපි use කරනවා. ඒ කියන්නේ අදහස් දෙකක් එකිනෙක සංසන්දනය කරන්න වුණාම අපි යොදා ගන්න conjunctive adverb. one idea is in the first clause and the second idea comes after the conjunctive adverb. එතකොට පළමු idea එක පළවෙනි clause එකේ එනවා. දෙවෙනි idea එක conjunctive adverb එකෙන් පස්සේ second clause එක ඇතුළට ගෙනෙනවා. එතකොට අපි බලමු ඒ සඳහා යොදා ගන්න conjunctive adverb මොනවද කියලා. මේ තමයි ඒවා. similarly, likewise, alternatively. ඒ කියන්නේ similarly කිව්වහම ඒ හා සමානව, likewise කිව්වහම එලෙසම, alternatively කිව්වහම විකල්ප වශයෙන්. එතකොට යම්කිසි සංසන්දනාත්මක අදහස් දෙකක සංසන්දනාත්මක බව පෙන්වන්න කරන්න යොදා ගන්න conjunctive adverbs තමයි අපි මේ ගණයට ගන්නේ. එතකොට උදාහරණ විදිහට we can watch a movie or alternatively we can go to a restaurant and eat. අපිට පුළුවන් movie එකක් බලන්න. එහෙම නැත්නම් alternatively එහෙම නැත්නම් අපිට පුළුවන් restaurant එකකට ගිහිල්ලා කන්න. එතකොට alternatively කියන එක යොදා ගන්න පුළුවන්. ඒ කියන්නේ වෙනසක් අපි compare කරලා පෙන්නන්නකො වුණාම යොදා ගන්න conjunctive adverb එක. The mushrooms were delicious. හතු ගොඩක් රසවත්. ඒ වගේම එලෙසම the potatoes were awesome. එතකොට අලත් ඒ වගේම නියමයි. එතකොට යම්කිසි අදහස් දෙකක සංසන්දනාත්මක බව පෙන්වු කරන්න භාවිතා කරන conjunctive adverbs. ඊළඟ use එක තමයි contrast. යම්කිසි වෙනසක් පෙන්වු කරන්න පුළුවන්. වෙනසක් පෙන්වු කරන අවස්ථාවකදී කියන්නේ අදහස් දෙකක වෙනසක් පෙන්වු කරන කොට යොදා ගන්න conjunctive adverbs තමයි මේ ගණයට ගන්නේ. උදාහරණයක් විදිහට however, කෙසේ වුවද, in contrast, ඒ කියන්නේ when were, while කිව්වහම අතර, although කිව්වහම කෙසේ වෙතත්, on the other hand කිව්වහම අනිත් අතට බැලුවහම අන්න එහෙම අපි කියන්නේ අනිත් අතට බැලුවහම on the other hand. එතකොට ඒව ගැනන contrast ගන්නට. එතකොට John prefers to work in the mornings while his co-worker Jane is more productive in the afternoon. ඒ කියන්නේ මේ ජෝන් කැමති උදේට වැඩ කරන්න. ඔහුගේ ඒ අතර ඔහුගේ එක්ක වැඩ කරන ජේන් කැමති මේ දවල්ට. ඒ කියන්නේ යා ගොඩක් පළදායි ලෙස වැඩ කරන්නේ දවල් වරුවේ. ඉතින් එතන යම්කිසි වෙනස්කමක් contrast එකක් පෙන්වුම් කරනවා. ඉතින් ඒක සම්බන්ධ කරනවා මේ conjunctive while කියන conjunctive adverb එක මගින්. I started to cry in front of everyone. මම හැමෝම ඉදිරියේ අඬන්න පටන් ගත්තා. On the other hand, අනිත් අතට ඕන් කෑ ගැහුවා, hina වුණා මට. එතකොට අදහස් දෙකක් එකිනෙක සම්බන්ධ වෙන අවස්ථාවක්. හරි, ඊළඟ use එක තමයි providing examples. ඒ කියන්නේ යම්කිසි උදාහරණයක් සපයන අවස්ථාවදී. ඒ කියන්නේ ඔයා අදහස් කරන දේ එහෙම නැත්නම් ඔයා මොකක් හරි විවාදයකට support කරන්න ඕන වුණාම ඔයා ඒකට යම්කිසි උදාහරණ එහෙම නැත්නම් සාක්ෂි මගින් ඔයා ඒක පෙන්වන්න ඕන. නේද? යම්කිසි ඔයාගේ අදහසක් ඔයාට පෙන්වන්න කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාගේ විවාදයකට ඔයාට support එක දෙන්න ඕන. එතින් යම්කිසි අදහස් මගින් එහෙම නැත්නම් evidence මගින් තමයි ඒක පෙන්වන්න ඕන. අන්න ඒ වෙලාවේදී යොදා ගන්න conjunctive adverbs තමයි අපි මෙතෙන්ද ගන්නෙ. උදාහරණ විදිහට for example, for instance, namely, that is. ඒ කියන්නේ මොනවද? උදාහරණ වශයෙන්. for instance කියවම උදාහරණයක් වශයෙන්. namely ඒ කියන්නේ එනම් කියන්න පුළුවන්. එහෙම නැත්නම් නම් වශයෙන් ගත්තොත් that is එනම්. ඔන්න ඒවා තමයි අපි මේ ගණයට ගණන conjunctive adverbs වෙන්නේ. එතකොට උදාහරණ තමයි many games ගොඩක් තරඟ. for example උදාහරණයක් විදිහට bingo, musical chairs need at least 2 people. ගොඩක් තරඟ උදාහරණයක් විදිහට bingo සංගීත පුටු තරඟ වලට අවම වශයෙන් මිනිස්සු දෙන්නෙක්වත් අවශ්‍යයි. I love to eat all kinds of fruit, namely apples, bananas and oranges. මම හැම જાතියකම පළතුරු කන්න කැමති. නම් වශයෙන් කිව්වොත් apple, bananas සහ oranges. එතකොට මෙතන යම් කිසි විදිහකින් අපිට උදාහරණ සපයන්න ඕන වුණාම තමයි අපිට මෙන්න මේ ගණේ මේ conjunctive adverbs වැදගත් වෙන්නේ. හරි, ඊළඟ use එක තමයි summarizing. සමරයිසින් කියන්නේ අපි යම්කිසි දෙයක් සාරාංශ කරලා පෙන්නනකොට දැන් අපි හිතන අපි ලොකු විස්තරයක් කරගෙන යනවා. අවසානයේදී අපිට මේක සාරාංශගත කරන්න ඕන. අන්න එවැනි අවස්ථාවකදී අපි use කරන conjunctive adverbs තමයි අපි දැන් කතා කරන්නේ. In conclusion අවසාන වශයෙන්. In summary සාරාංශ විදිහට. To sum up ඒ කියන්නේ කෙටි කළොත්. in brief කෙටියෙන්, in short කෙටියෙන්. එතකොට දැන් අපි ප්‍රෙසන්ටේෂන් එකක් කරනකොට අපිට කියන්න පුළුවන් අවසාන වශයෙන් මට කියන්න ඕන අන්න ඒ විදිහට කියන අවස්ථාවකදී මෙන්න මේ conjunctive adverbs යොදා ගන්නවා. හරි අපි උදාහරණයක් ගමු. We talked and I tried. Then he started making excuses. In brief, I can say we broke up. අපි කතා කරා මම ඇඬුවා ඊට පස්සේ ඔහු පටන් ගත්තා excuses දෙන්න අවසාන වශයෙන් කෙටියෙන් කිව්වොත් අපිට කියන්න පුළුවන් අපි දැන් මට කියන්න පුළුවන් අපි broke up වෙලා තියෙනවා අපි වෙන වෙලා ඉන්නේ. These small particles can cause cancer and different kinds of diseases. මේ පොඩි particles හේතු වෙනවා මේ कैंसर පිළිකාවලට සහ විවිධ වර්ගයේ රෝග තත්ත්වයන්ට හේතු වෙනවා. To sum up කෙටියෙන් කිව්වොත් they are really dangerous. ඒවා අතිශය භයානකයි. එතකොට යම් කිසි දෙයක් සාරාංශ කරලා පෙන්වන්න ඕන වුනහම අපි යොදා ගන්න conjunctive adverbs තමයි අපි කතා කරේ. හරි. ඊට පස්සේ අනුපිළිවෙලක් පෙන්වන්න show sequence අනුපිළිවෙලක් පෙන්වන අවස්ථාවකට අපි හිතන්නේ යම්කිසි අපි මොකක් හරි procedure එකක් යම්කිසි පිළිවෙතක් අපි කරන වෙලාවකදී එහෙම නැත්නම් අපි හිතමු අපි recipe එකක් හදලා පෙන්වන වෙලාවකදී යම්කිසි පිළිවෙලක් අපිට පෙන්වනකොට ඒක සඳහා යොදා ගන්න පුළුවන් අපිට අනුපිළිවෙලක් හදාගත්තොත් ඒක අහන කෙනාට පැහැදිලිව කියන්න පුළුවන්. ඉතින් ඒ කියන්නේ අපි පළමුව මේක කරන්නේ දෙවනුව මේක කරන්නේ අපි අවසාන වශයෙන් මේක කරන්නේ. අන්න එහෙම කියන අවස්ථාවකදී යොදා ගන්න conjunctive adverbs තමයි මම මේ හඳුන්වන්නේ. First, second, next, then, finally. පළමුව, දෙවනුව, ඊළඟට, පසුව සහ අවසානයේ. එතකොට යම් කිසි දෙයක් අපි විස්තර කරලා කියනකොට ඒක හරියට ඉන්න කෙනාට බොහොම පැහැදිලිව අල්ලගන්න පුළුවන් වෙන විදිහට අපිට අනුපිළිවෙලක් ඔස්සේ කියලා දෙද්දී භාවිතා වන adverbs තමයි අපි conjunctive adverbs කියලා කියන්නේ. උදාහරණ ගත්තොත් my cousin cooked the dinner. මගේ cousin dinner එක යුවා පස්සේ ඔහු turkey එක මේසෙ උඩ තිබ්බා. She was acting weird. ඔහු මේ හරිම අමුතු විදිහට හැසිරුනේ. අවසානයේ මම ඇඩෙන් ඇහුවා මොකද්ද ප්‍රශ්න කියලා. එතකොට ඒ අපි අනුපිළිවෙලක් පෙන්වද්දී යොදා ගන්න conjunctive adverbs. ඊට පස්සේ යම් කිසි දෙයක් emphasize කරලා යම් කිසි දෙයක් අවධාරණය කරලා නැත්නම් වැඩි වශයෙන් අපිට උලුප්පල පෙන්වන්න ඕන වුනහම යොදා ගන්න conjunctive adverbs තමයි අපි දැන් කතා කරන්න යන්නේ. එතෙන්දී මේ සමාන අදහස් දෙකක් එකිනෙකට සම්බන්ධ වෙනකොට දෙවනි අදහස පළපු අදහසට වඩා ටිකක් වැඩිපුර කියන්න ඕන වුනහම අන්න එතෙන්දී යොදා ගන්න conjunctive adverbs තමයි අපි කතා කරන්නේ. ඒ තමයි indeed. ඒ කියන්නේ ඇත්ත වශයෙන්ම. Moreover කියන්නේ තව. Certainly නිසැකවම. Again නැවතත්. Of course ඇත්ත වශයෙන්ම. එතකොට මේවා තමයි අපිට conjunctive adverb එකක් adverbs විදිහට ගන්න පුළුවන් යම් කිසි දෙයක් emphasize කරලා කියනකොට. She is a talented musician. ඇය දක්ෂ සංගීතඥයෙක්. Of course ඇත්ත වශයෙන්ම ඇය හැමදාම පැය ගණන් practice කරනවා. එතකොට අර පළවෙනි දේ තව දුරටත් වැඩිපුර උලුප්පල කියන්න ඕන වුනහම ඒ කාරණාවට වඩා වැඩිපුර අවධාරණය කළා කියන උනාම යොදා ගන්න conjunctive adverbs. He is late again. ඔහු නැවතත් පරක්කුයි. නිසැකවම ඔහු මේ බොහොම මේ ලොකු traffic එකකට හිර වෙලා තියෙනවා. නිසැක වශයෙන්ම ඔහු ලොකු traffic එකකට හිර වෙලා තියෙනවා. හරි. Indicating time. කාලය අපිට ඉන්ඩිකේට් කරලා කාලය අපිට පෙන්වන්න කරන අවස්ථාවකදී conjunctive adverbs යොදා ගන්න පුළුවන්. එතකොට මෙතෙන්දී first clause එක උනේ කොයි වෙලාවටද මේ මේ second clause එක උනේ කොයි වෙලාවටද කියන එක තමයි පෙන්වුම් කරන්නේ. එතකොට උදාහරණ විදිහට before, beforehand, now, lately, meanwhile, since තමයි අපිට උදාහරණ විදිහට ගන්න පුළුවන්. before කිව්වහම කලින්, beforehand කිව්වහම කලින්, now කිව්වහම then, lately කිව්වහම නිකම් මෑතකදී, meanwhile කිව්වහම මේ අතර, since කිව්වහම පටන් කියන අදහස. මේ දා පටන්. උදාහරණ ගමු. she moved out last September. ඇය පහුගිය සැප්තැම්බර් එකේ ගියා. and I haven't seen her since. එදා ඉඳන් මම ඇයව දැක්කේ නැහැ. Liam is getting married in June. Meanwhile, he is still looking for a job. Liam June වල marry කරන්න ඉන්නේ. ඒ අතරම ඔහු job එකක් හොයමින් ඉන්නේ. ඒ අතරම. එතකොට ඒ අපි කතා කරේ යම්කිසි කාලයක් වෙනු කරන අවස්ථාවකදී යොදා ගන්න conjunctive adverbs. හරි. දැන් ඔන්න ඒ වල uses ඔක්කොම අපි කතා කරලා ඉවරයි. දැන් අපි කතා කරමු මේ conjunctive adverbs එක යෙදෙන punctuation rules මොනවද කියලා. මේ විරාම ලක්ෂණ යෙදෙන නිවැරදි ක්‍රමය මොකක්ද කියලා. Before conjunctive adverbs we can have either a semicolon or full stop. Conjunctive adverb එකට කලින් අපිට semicolon එකක්, ඒ කියන්නේ මෙන්න මේක semicolon කියන්නේ තිත සහ කමාව සහ full stop එක අපිට යොදන්න පුළුවන්. ඊට පස්සේ මේ conjunctive adverb එකෙන් පස්සේ අපිට comma එක යොදන්න පුළුවන්. It was the truth. semicolon එකක් දැම්මා. However, you shouldn't have said that. එතෙන්දී මෙන්න මේ conjunctive adverb එකට කලින් semicolon එක යොදලා තියෙනවා. ඊට පස්සේ comma එක යොදලා තියෙනවා. එතකොට මෙතනත් conjunctive adverb එකට කලින් full stop එක යොදලා තියෙනවා. ඊට පස්සේ comma යොදලා තියෙනවා. එතකොට අපිට conjunctive adverb එකට කලින් semicolon එක හෝ full stop එක යොදන්න පුළුවන්. ඊට පස්සේ comma එක යොදන්න පුළුවන්. අපි ටිකක් ඒක තවදුරටත් ටිකක් ගැඹුරෙන් කතා කරොත් අපි clause දෙක ගත්තහම if the clauses before and after the conjunctive adverb are independent. clauses independent නා තනිව clause දෙක ඉන්න පුළුවන් නම් සම්පූර්ණ වාක්‍යයක් විදිහට ඒ clause ක්‍රියාත්මක වෙනවා නම් එතෙන්දී අපිට semicolon එකක් මැදින් ඒ clause දෙක separate කරන්න පුළුවන්. ඊට අමතරව clause independent නැත්නම් දැන් අපි කියන්නේ independent clause දෙකක් එකිනෙක සම්බන්ධ වෙනවා කියන එක. නමුත් සමහර අවස්ථාවකදී එහෙම නොවන අවස්ථා තියෙන්න පුළුවන්. එතෙන්දී අපිට මේ වාක්‍ය තනිව තියෙන්නේ නැති වෙලාවකදී අපිට මේ දෙක separate කරන්න full stop එක එහෙම නැත්නම් period එක use කරන්න පුළුවන්. Nina runs a catering company. Also she plans parties. මේක independent clause එකක්. එතකොට she plans parties. එතකොට මේ සාමාන්‍යයෙන් අපි comma එකක් මේ semicolon එකක් නැත්නම් full stop එකක් use කරනවා කලින්. නමුත් මෙතන ටිකක් විශේෂයෙන් දෙයක් කියනවා. ඒ කියන්නේ independent වෙන අවස්ථාවකදී clause දෙක semicolon එකක් මැද සම්බන්ධ කරන්න පුළුවන්. එහෙම නැත්නම් independent නොවන අවස්ථාවකදී full stop එකක් මැද සම්බන්ධ කරන්න පුළුවන් කියන කාරණා. නමුත් ඔයාලා විශේෂයෙන්ම මෙන්න මේ දේ මතක තියාගන්න. ඒ කියන්නේ මේ ඉස්සරහින් semicolon එකත් පස්සේ comma එකත් යොදනවා කියන කාරණාව, නැත්නම් full stop එකත් commaවත් යොදනවා කියන කාරණේ. ඊට පස්සේ දැන් එකම sentence එකේ independent clause දෙකක් තියෙනකොට ඒවා එකිනෙක සම්බන්ධ කරද්දී semicolon එකක් එහෙම නැත්නම් කමාවක් මගින් ඒ දෙක සම්බන්ධ වෙනවා. you need to try harder otherwise you won't get a passing grade. ඔයා මහන්සි වෙලා උත්සාහ කරන්න ඕන. එහෙම නැත්නම් ඔයාට passing grade එක ගන්න බෑ. We wanted to play outside. අපිට ඕන උනා පිට සෙල්ලම් කරන්න. කොහොම නමුත් වැස්ස නිසා අපි ඇතුලේ හිටියයි තියෙන සම්පූර්ණ වාක්‍යයක clause independent clause දෙකක් තියෙනකොට ඒවා එකිනෙක සම්බන්ධ කරන්න යොදා ගන්න conjunctive adverb එක ඉදිරියෙන් semicolon එකත් පිටුපසින් කමාවත් use කරනවා. එතකොට conjunctive adverb යොදා ගන්නවා සමහර වෙලාවට මේ clause එක පළවෙනි clause එක පටන් ගන්න තැනදී. අන්න එහෙම තැනදී පටන් ගන්නකොට අපි punctuation mark එක විදිහට කමාවක් ඒ conjunctive adverb එකට පිටුපස යොදන්න ඕන. Undoubtedly he would get into trouble. මේ ඔහු අනිවාර්යයෙන්ම මේ කිසි සැකයක් නැහැ ඔහු ප්‍රශ්නයකට පැටලෙනවා. එතකොට මෙතන මුලින්ම යෙදෙන්නේ එහෙම අවස්ථාවකදී කමාවක් යොදන්න ඕන. Eventually he managed to find his way home. අවසාන වශයෙන් ඔහු මැනේජ් කරගත්තා. ඔහුට පුළුවන්කම ලැබුණා ඔහුගේ ගෙදරට යන පාර හොයාගන්න. එතකොට මුලින්ම first clause එකේ ආරම්භයේදී conjunctive adverb එකක් යොදනකොට එතෙන්දී අපි කමාව ඊට පිටුපසින් යොදනවා. ඉතින් ඔයාලට පැටලෙන්න නම් මම නැවත ආයි කියන්නම්. punctuation rule වල ප්‍රධානම දේ තමයි semicolon එකක් හරි full stop එක තමයි මේක ඉදිරියෙන් එන්නේ ඊට පිටුපස ඉන්නේ කමාවක්. මේක ගොඩක්ම මතක තියාගන්න. එතකොට මෙතන කියන්නේ අර clause දෙක independent නොවන අවස්ථාවකදී මේ දෙක වෙන් කරන්න full stop එක යොදන්න. clause දෙක independent වෙනකොට ඒ දෙක වෙන් කරන semicolon එක use කරන්න කියලා. මෙතන කියන්නේ එකම වාක්‍යයේ independent clause දෙකක් තියෙනකොට ඒ දෙක සම්බන්ධ කරනකොට semicolon එක use කරන්න කියලා තමයි කියන්නේ conjunctive adverb එක ඉදිරියෙන් ඊට පිටුපස කමාව use කරන්න. එතකොට මෙතන කියන්නේ first clause එකේ ආරම්භයේදී අපි conjunctive adverb එක යොදනකොට එතෙන්දී ඊට පිටුපස කමාව යොදන්න කියලා. හරි. Then a conjunctive adverb like most adverbs can appear almost anywhere in the clause. Conjunctive adverb එක ගොඩක් adverbs වගේ ඒක පුළුවන් clause එකේ කීප තැනක තියෙන. ඒ කියන්නේ clause එකේ මැද තියෙන්න පුළුවන්, clause එකේ ආරම්භයේ තියෙන්න පුළුවන්, නැත්නම් clause එකේ අවසානයේ තියෙන්න පුළුවන්. එතකොට middle clause එකේ මැද conjunctive adverb එක තියෙනකොට අපි මේ ඒ conjunctive adverb එක ඉදිරියෙන් සහ පිටුපසින් අපි කමා දෙකක් තමයි යොදා ගන්න ඕන. I couldn't buy you a suitable present. Instead I baked you a delicious cake and I have wine with me. මට බැරි වුණා suitable හොඳ present එකක් ඔයාලට මිලදී ගන්න. ඒ වෙනුවට මම ඔයාට රසවත් කේක් එකක් බේක් කරා. ඒ වගේම මා ළඟ වයින් තියෙනවා. එතකොට මේ මැද conjunctive adverb යොදා ගන්නකොට එතෙන්දී අපි ඒ conjunctive adverb එක ඉදිරියෙන් සහ පිටුපසින් කමා දෙකක් තමයි use කරන්නේ. You had every right to say that. ඔයාට මේ ඒක කියන්න අයිතිය තියෙනවා. ඔයාට ඒක කියන්න අයිතිය තියෙනවා. It was nonetheless a little insensitive to say out loud. ඒ වුණාට ඒක හයියෙන් කියන එක චුට්ටක් සංවේදී නැහැ. ඔයාට ඕනෑම අයිතියක් තියෙනවා ඒක කියන්න. ඒ වුණාට කිසිම මේ ඒක ඔයාට හයියෙන් කියන එක ඒ තරම් සංවේදී නැහැ. ඒක අදහස් ඉන්නේ. ඉතින් මෙතනත් middle ඒකේ තමයි යෙදෙන්නේ conjunctive adverb එක. ඉතින් ඒක අපි මැද යොදන අවස්ථාවේදී ඒක ඉදිරියෙන් සහ පිටුපසින් කමාව යොදන්න ඕන. හරි. මේ නනදලස් කියන්නේ කෙසේ වෙතත් කියන අදහස. හරි. punctuation mark ගැන යම් අදහසක් තියෙනවා කියලා මම විශ්වාස කරනවා. Hurry. Conjunctive adverbs will place panjana thamai katha karanne. Conjunctive adverbs pradhana washiyen poduwe at the beginning of the sentence එක පටන් ගන්න වෙලාවෙදී conjunctive adverbs යෙදෙන්න පුළුවන්. ඒ වගේම subject එක සහ first verb එක අතරමැද යෙදෙන්න පුළුවන්. අනිත් එක තමයි at the end of the sentence. Sentence එක අවසානයේ conjunctive adverb එක යෙදෙන්න පුළුවන්. Sentence එක ආරම්භයේ යෙදෙන්න පුළුවන්. Subject එකයි first verb එකයි අතරමැද යෙදෙන්න පුළුවන්. At the end of the sentence. වාක්‍ය අවසානයේ යෙදෙන්න පුළුවන්. She already had a lot of experience, therefore she seemed the best candidate for the job. ඇයට දැනටමත් ඒ අත්දැකීම් තිබුණා, ගොඩක් අත්දැකීම්. ඒ නිසා ඇය මේ ජොබ් එක සඳහා සුදුසුම බව පේනවා. එතකොට මේක යෙදෙන්නේ ආරම්භයේ. එතකොට අපි ආරම්භයේ දෙන අවස්ථාව conjunctive adverb වල. එතකොට this isn't a job that needs a team work, a single person therefore may suffice. එතකොට මේක මැදේ දෙන අවස්ථාව. ඒ කියන්නේ subject එකයි verb එකයි මෙතන subject එක තියෙනවා, verb එක තියෙනවා. එතකොට මේ දෙක අතර යෙදෙන අවස්ථාව මේ මුල යෙදෙන අවස්ථාව වාක්‍යයේ. එතකොට කමාවක් මගින් වෙන වෙනවා. එතකොට මැද යෙදෙන අවස්ථාවකදී අපි ඉදිරියෙන්ුත් සහ පිටපස්සේ කමා දෙකක් තමයි යූස් වෙන්න ඕන. ඒක සබ්ජෙක්ට් එක සහ verb එක අතරමැද යෙදෙන අවස්ථාව. අනිත් යෙදෙන අවස්ථාව තමයි අවසානයේ. Every man must die, we will die therefore. හැම මිනිසෙක්ම මැරෙයි නෝන, ඉතින් අපිත් මැරෙවි. එතකොට අවසානයේ මේ යෙදෙන අවස්ථාව. එතකොට conjunctive adverb එකක් ඉදිරියට වාක්‍යයේ, ඒ වගේම සබ්ජෙක්ට් එක සහ verb එක අතරමැද, ඒ වගේම වාක්‍යයේ අවසානයේ යෙදෙන්න පුළුවන්. ඉතින් ඔය ටික තමයි මට conjunctive adverbs ගැන කතා කරන්න තියෙන්නේ. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න. මෙතන මේ පොඩ්ඩක් ටිකක් ගැඹුරට යන්නේ. මෙන්න මේ punctuation rules ගැන කතා කරද්දී පොදුවේ අදහසක් ගන්න. ඔයාලා මෙහෙම semicolon එක colon එක අතරමැද, එන full stop එක semicolon එක කමාව අතරමැද, full stop එක කමාව අතරමැද පිහිටන එක. ඊට පස්සේ මේ එක එක අවස්ථාව අනුව ඔයාලා මේ පොඩි short note එකක් ගහගන්න මේ වෙනස් වෙන තැන්. ඉතින් වාක්‍යයේ ඉදිරියේ, මැද සහ අවසානයේ යෙදෙන්න පුළුවන් මේ conjunctive adverbs. ඉතින් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් විදිහට ඉදිරිපත් කරන්න. මම හිතන්නේ සියලුම කාරණු ඔයාලට කියලා දුන්නා. ඉතින් සරලව ඉතින් කියන්න තියෙන්නේ conjunctive adverb වලට කියන නම් දෙකක්, adverbial conjunction, subordinating adverb. මේක adverb එකක්, independent clause දෙකක සම්බන්ධතාවය පෙන්වන්න අදහස් ප්‍රකාශ කරන්න ඕන වුණාම යොදා ගන්න adverb විශේෂය. ඉතින් මේකෙන් සුමට ගලා යෑමක්, එකිනෙකා අතර ඒ ක්ලෝස් එකෙන් අනිත් ක්ලෝස් එකට යනකොට සුමට විදිහට ගලා යෑමක් පෙන්වන්න කරනවා. ඉතින් මේව වැදගත් වෙනවා. transition words කියන නමත් අපිට යූස් කරන්න පුළුවන් මේ conjunctive adverbs වලට. ඒව වැදගත් වෙනවා. අපි presentation එකක් කරනකොට, අපි කතාවක් කරනකොට අපිට මේ වාක්‍යයන් වැදගත් වෙනවා. ඉතින් බොහොම ස්තුතියි මුලින්ම මේ වීඩියෝ එක අවසන් වෙනකම් බලුවා ඔයාලට. ඉතින් ගැටලුවක් තියෙනවා නම් අහන්න. මගේ channel එක subscribe කරන්න. බොහොම ආදරෙන් ඉල්ලා සිටිනවා subscribe කරන්න කියලා. දන්න අයට මේ වීඩියෝ එක share කරන්න. එහෙනම් නැවත අලුත් වීඩියෝ එකකින් හම්බ වනතුරු ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ස්තුතියි.